ඒවගේම බතුමා මුලින්ම සඳහන් කරදැන යම්කි සහනටයක් ලැබෙනවා ෆෝලින් හෙම අඩුවෙලා තියෙනවා කියලා ඊ මධ්‍යම රාත්‍රයේ ඇදලත් විශාල සහනයක් ලැබන භූමිතෙල් වලට මොහක්ත මේිකරේ රුපියල් දෙසීජ ගරනකින් භූමිතෙල් මිල ඉහළ ගිහින්තියෙනවා මේක දැනෙන්නේ කුඩ්ඩා මේ අසරන ජනතාව විශේෂෙන්ම කොහම මිස්සු ජීවත්වවෙන්නේ ඇහැදිලිව විශේෂයෙන් භූමිතෙල් පාවිච්චි කරන්න රටේ ඉතාමත්න දීවරයාඒවගේම කමකරුවෝ ංජි්‍යාපාර කරන තමයි භූමිතෙල් පාවිච්චි කරන්නේ ඒයට ඉතාමත්ම මේ දරගන්න රිත්වයක් ඇතිවෙනවාම ඒක මහජන යෝජතයක් කැට පිගන්න බැයි ඒගේ ූමතෙල් මා ියාවක්තින එක කියන්නත් තොන් මේ රටේ යද පුද්ගලික බස්රථවලින් වැඩි බහුතරයක් භූමිතල් පාවිච්චි කල තමයි මේ බස්රත දුවන් ඒක ඉතාම භානක තත්ත්වයක් මේ අත්ත තිත්තයි ඒක පැත්තා ඒ අනුව මංග තන්නන්නේ විශෂබර අමාතවර ඉතාම හොඳින් වැඩකරන ඇමතිවරේ අපිේ අගේ කරන්න තාචන විදේෂෙක ඇමතිතුමා ඉතා හොඳ තරුණ ඇමතිවරේ අපි අගේ කරන්න ප්‍රදේකමක් කියන්නේ අද එදා ගෝටබේරජ පක්ෂ ජනාතිපපුත්තුවාගේ ආණ්ඩුව හිටපු බලශක්ති ඇමතිවරයා මේ තෙල් අර්බූධය වෙලාවේ හැමවෙෙලාම ප්‍රකාශකරේ ෙල්නෑ ෙල්නෑ තෙල්න තෙල්නනා කියලා ඇමතිවරයා කියකොට ඔබ අපි මොකක්ද කරන්නේ දුවලගිල්ල වෙනදා ගහන්නට වැඩියප් ටැන් කියිය පුරෝගන්න. අන් තරත් ජනතියාග නෝකන කරන්නේ හැබැයි මේ ඇමතිවරයා වැඩ පිලි වලක් ඉදිරිපත් කරේ වැඩ පිලිවල තමයි මේ කිව්වාර් ක්‍රමය ඉරිපත් කරලාද යම් වැඩ පිලිවලා අත රටේ ජනතාවගේත් තියුණ එකට ප්‍රසාධය. නමුත් මංහිතනවා ඇමතිවරයා ඉදිරියේදී අපිත් අපි පක්ෂයක් ඇඩතිය යෝජනා කරනවා මේ සහනාධාරයක් මේක ලබා දියුතු කොටසක් ඉන්නවා තැගත්ත සළු දීවරයා අපේ ප්‍රදේශලන සුළු පන්න කරන දීවරයා මේ රක ගණ්ඩෝ ගේ සුළු කර්මාන්ත කන රකගන්නව සාප ඉදිරිපත් කරනවා පක්ෂයක් කැරයට ජනාධිපපුත්තුමාගෙනත් අපේ විෂේාය ඇමතිවරයාගෙනුත් මේකට සහනයක් ලබාදීමම සුසු කියෙන.